හිතන්නේ කාගේ අවදාන යොමු වෙලා තියෙන කාරණයක් තමයි සතුන්ගෙන් ආහාර වලට සිද්ධ වෙන හානිය. දැන් මම කෘෂිකර්මයේ විදිහට අවුරුදු 5ක් ඉන්න කාලේ අපි මේ සංඛ්‍යාලයකන ගත්තා. ඒ කාලේ ඒ කියන්නේ 2005 6 7 කාලේ. ඒ කාලේ ලංකාවේ වඳුරෝ රිලව් හිටපු සංඛ්‍යාව ලක්ෂ 11ක් විතර ඒ කාලේ. මම හිතන්නේ දැන් ඒක කොච්චර වෙලාද මම දන්නේ නැහැ. එතකොට වඳුර රිලව් එක දවසකට විනාශ කරන පොල් ගෙඩි සංඛ්‍යාව කොච්චරද? එක පොල් ගහකට නැග්ගහම ගරු කථානායකතුමනි වඳුරේ රිලවෙක් මුළු පොල් වල්ලක් විනාශ කරනවා. පොල් ඇට්ටියක් දෙකක් තාලා අනිත් ඔක්කොම අත් දෙකෙන් සූර විසි කරනවා. එතකොට දැන් මම කියන්නේ දැන් අවුරුදු 10කට එහා ඒ කියන්නේ අවුරුදු 13කට එහා සංඛ්‍යාලයකට මම මේ කියන්නේ. එතකොට වඳුරේ ත්‍රිලවේ ගහකට නැගලා පොල් ගහකට එක පොල් වල්ලක් විනාශ කරපුවාම ඒ කාලේ පොල් වලු ලක්ෂ 10ක් ඉවරයි. හැබැයි මම හිතනවා අද වඳුරු ඉලව් ඒ ගාන දෙගුණ වෙලා කියලා ඇති අද ලක්ෂ 20ක් විතර වෙලා ඇති. එතකොට මේ රටේ පොල් නිෂ්පාදනයේදී මේ සොයන්නේ නැති පැති මම මේ කියන්නේ. එතකොට අපි බෞද්ධ රටක් විදිහට මේවට අත තියන්නේ නැහැ. අපි මේ රටේ හැමතැනම පාර යනකොට සුනකෝ ඉන්නවා. ඒක නිසා සුනකෙන්ට අත තියන්නෙත් නැහැ. සුනක සංවිධානයක් තියෙනවා. සුනකේ ආරක්ෂා කරන සභානායකතුමා. ඉතින් මේ වගේ තත්ත්වයන් උඩ අනිත් පැත්තෙන් ගත්තාම අපි කවුරුත් දන්නවා අලි මිනිස් ගැටුම පිළිබඳව ඊළඟට මොනරන් ඌරන් ඒ වගේම සත්තු රාශියක් නිසා මේ රටේ ගොවියා ඉතාම අහිංසක දුප්පත් ගොවියා නිෂ්පාදනය කරන ආහාරවලින් හතරෙන් එකක් සත්තු විනාශ කරනවා. ලෝකයේ එකම රට තමයි මිනිස්සු බඩගින්නේ ඉඳගෙන සත්තුන්ට මිනිස්සුන්ගේ ආහාර කන්න දෙන රට ලංකාව තමයි කතානායකතුමා. ඒ මොකද ලෝකයේ අනික් රටවල් වල මම හොඳට හොයලා බැලුවා සත්තු ආහාර විනාශ කරනවා නම් සත්තුන්ගේ මිනිස්සුන්ට හානියක් තියෙනවා නම් ඒ සත්තු විනාශ කරලා දානවා. හැබැයි අපේ රටේ තමයි අපි බෞද්ධ රටක් නිසා ප්‍රධාන වශයෙන්ම අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අපි සත්තුන්ට අත තියන්නේ නැහැ සභානායකතුමා. ඒක නිසා අපේ ආහාර නිෂ්පාදනයෙන් හතරෙන් එකක් සත්තු විනාශ කරනවා. අපේ වෙළඳපළේ ආහාර හිගය අනිත් එක අපි හැම කෙනෙක්ම ඔබ මාධ්‍ය තුල දකිනවා. අපි ගංගොල ඉන්න මිනිස්සු නිසා අපි දන්නවා අලි මිනිස් ගැටුම සත්තුන්ගෙන් වෙන හානිය. දැන් මොනරේ බෙල්ලායකට ඇවිල්ලා ඉගිලා ආපුවාම හරියට වතුර බටේකින් උරාගෙන යනවා වගේ තමයි හොට තියලා ඉතින් ඕම යනවා වී බුසලක් විතර බඩ ඇතුළට දාගෙන තමයි මොනරා අපහු ඉගිලා යන්නේ. එතකොට මේ විශාල ආහාර ප්‍රමාණය හරියටම රටේ නිෂ්පාදනය වෙන ගොවියා නිෂ්පාදනය කරන ආහාර වලින් හතරෙන් එකක් සත්තු විනාශ කරනවා. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk